ද හිරුුණිකා පේම චන්ද්‍ර මැතිනිය මේ මන්දක්ක මේ ලඟදී මේ කාන්තාවන් පිළිබඳව කතා කරනවා. ඒගන්නෙ වෙලා තියෙන ප්‍රශ්ණ ගැටලු එහෙම. හැබැයි මහිතන්නේ සමහර පුතානෝලට අමතක වෙලා තියන පියානෝලගේ කාලය සිද්ධවෙච්ච ගොඩක් දේවල්. මේ රටේ හැට දහකට ඇහැ පැත්තේ තරුණ ජීවිතම අමුුවමුවේ මරලධානකොට ඇ. එතකොට කාන්තාව ආදරණී අම්මට ඇතිවෙච්ච වේදනාව. අම්ම අදට ද වේදනාවෙෙන් ජීවත්වන ැටි. ඊළඟට ආදරණය බිරිඳට ඇතිවවෙච්ච වේදනාව. තමන්ගේ සෞහෝදරියන්ට ඇතිවෙච්ච වේදනාව මංහිතන්නේ ෝ ඒක නිසා මංහිතනව මේ පිළිබඳවත් ඒ ඒ රජයන් තුළදී සිදවෙච්ච දේවල්. ිබඳව අවබෝධයෙන් යුතුව කතා කරලා ඒ සටන් පාට එලියට ගෙනාවන හොඳයි කියලා ම හිතරන එකිනිසා අර රජයෙන් ඒදේ කරාද මේ රජයෙන් කරාද කියනෙකනෑ පැදිලුවම බොහොම වගකීමෙන් අපිගේ නවා අපට කරන්න පුළන් උපරිමය රජයක් හැටියට කාන්තාව ආරක්ෂා කර ගැනීමට කාන්තාවන්ගේ ජියවනෝපාය සංවර්ධනය වැඩිදියුණු කිරීමට ඒ වගේම සුරක්ෂිත හෙටක් මේ කාන්තාවන්ට නිර්මාණය කිරීමට විශාල වැඩකොටසක් මේ වර්තමානය තුළ සිදුවනවා ඒ පිළිබඳව විශේෂෙන්ම සඳහ කරන්නො දැ ඔබට මතක ඇති එක්තරා මන්ත්‍රීවර විපක්ෂේ මන්ත්‍රීවරේ හිටපු අමාත්‍යවරේගේ නිවසේ දැරියක් පිලිසමිය ගිය පිලිසමී ගිය හැබැ එතනද අපි මොකද කරේ.ි එතුමා පිළිබඳව ඒ පි මියගිය දැරිය හිටපු පුද්ලය පිළිබඳවනි හොයන්න පටන් ඇත. මේ වැනි සිද්ිය නවත සිදුවීම ඔොක් වන්නට සහන් නැලිය කියන වැඩසරහන නරල දිස්ත්‍රිකෙන් ආරම්භ කරල මේ වන විට දිස්ත්‍රික්ක විසි පහක මේ කටයුත්ත ක්‍රියාත්ම කරනමකොද දැන් දසක ගණනාවත් තිස්ස කාන්තහා ළමා හිංසනයන් අපයෝජනයන් ඒවගේ විශේසෙන්ම පුංචි දැරියෝ ගැබ්ගැනීමම් සම්බන්ධව වීතිය ඉන්න දරුවසා ඒ දරුවන් එක ඉන්න කාතාවන් පිළිබඳව. වගේ වගක් නැතිවිදියට හිටපු ඇය තමයි දැන් ආය නැවත්ත කතා කරන්න දන්න ින්ඹුල් කඳුලු හෙලන් ාදන එක නිසා අපිගේනො අේ පක්ෂ පාට එම නැත්තා තමන්ගේ පටු දේශපාන්න වාසි පැත්තකට දාලා මේ ඇයව ගොඩ නගන්නට මේ හොඳ වැඩ සතහන්නක් එකතු වෙන්න පක්ෂ බේදකින් තොරෝ